සුබදාසක්කවාස් සිරු දෙනාට මගේ යාළුවන් සිරු දෙනාට මයිති ඔකුල දෙකතු වෙන්නේ මගේ YouTube channel එකත් එක්ක පසුන් දිශාන් ලියනගේ හොඳයි ඉතින් ඔබ මං උගන්ට කීර දෙන්න යන්නේ Audacity කියන software එක ගැන ඉතින් Audacity එකෙන් කරන්න පුළුවන් මොනවද කියලා කීර දෙන්නම් ඉතින් ඒ අතරින් මං basically කියලා දෙන්න යන්නේ noise reduction ගැන කොහොමද Audacity app එක use කරලා ඕගලන්ගේ ඕඩියෝ එකට දාන නැත්නම් වීඩියෝ එකට දාන ඕඩියෝ එකේ නොයිස් නැති කරගන්න කියලා. ඉතින් මේ බෑග්ග්‍රවුන්ඩ් නොයිසස් ක්ලියර් කරගන්න හැටියේ මං අද කියලා දෙනවා. මුලින්ම මම ලෝන්ච් කරන්න තියෙනවා මෙතන Audacity app එක. හොඳ මං දැන් new එකක් කරන්න තියෙන්නේ. ඉතින් මං රෙකෝඩ් කරන්න යනවා. ටෙස්ටිං 1, 2, 3. Testing 1, 2, 3. Okay. Okay, now then launch the new view making. One record kar gata audio ke noise net kar gaya net tama kira na yanni. Idin mulinma me wage line app ewa neda unata. Idin api katha ganna patan gatta. Denna ma play kala pennuwa. තැරි සමහරට හම් නොයිස් එක හම් සද්දයක් නොයිස්යක් ඉතින් මේ කතා කරන්න පටන් ගත්ත තැන නැතුව අපි මේ වගේ ලයින් එකක් ගැන ඉසේර එක බ්ලැක් එක සිල් කරගන්න ඕනේ ඒකට මෙම හෑන්ඩ් මාක් එක ඉඳලා මේ පැත්තට සිල් කරනවා ඊට පස්සේ මෙතන තියෙනවා ඉෆෙක්ට් කියලා එක. ඒකේ තියෙනවා noise reduction කියන එක. ඉතින් මම ඒක select කරනවා. ඊට පස්සේ ඔයගලන්ට තියෙන්නේ කරන්න get noise profile කියන එක click කරන්න. හොඳයි. ඊට පස්සේ තව එක step එකක් ඉදරන අපිට control A නැත්නම් මේ ඔක්කොම track කරගෙන select කරගන්න. ඊට පස්සේ ආයමත් ඒ වගේ ඉෆෙක්ට් ගිහිල්ලා ඉෆෙක්ට් සෙට් කරලා රිපීට් නොයිස් රිඩක්ෂන් කියන එක තෝරන්න ඕනේ. හරි. දැන් අපි වැඩේ කරලා ඉවරයි. ඉතින් දැන් ඔයගොල්ලෝ දැන් හරි ගස්ස ගත්ත ඔඩියෝ ෆයිල් එක කොහොමද අපි සේව් කරගන්නේ? ඒකට මම කරන පිළිවෙල නම් මෙහෙමයි. ෆයිල් audio එතනින් ඊට පස්සේ ඔයගන්ට ඕන පාත් එක සිලෙක්ට් කරගන්න එතනින් නම tap wave type එක ලබා දෙනවා ඒක මට ගැලපෙන විදිහට අතර MP3 ෆයිල්ස් දෙන්න පුළුවන් එතනින් ආ ෆයිල් එකක් කියලා ඩවුන්ලෝඩ් කරගන්න ඉතින් ඒ වෙනුවට මම WAV සිලෙක්ට් කරනවා ඉතින් ඕගන්ට පුළුවන් මෙතන මෙතන artist name track title album title ඒවා ඒ අදාළ firms fill කරන්න ඉතින් මම කරන්නේ නැහැ දැන් ඕකේ කරන්න. හරි, ඔන්න ඔයකට කරගන්න පුළුවන්. ඉතින් ලොකේෂන් එකට ගිහිල්ලා. ඔබලු එඩිට් කරගත්ත ෆයිල් එක බලන්න පුළුවන්. අතරම හොඳ කෝල්ටි එකක් තියෙනවා ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ මයික් භාවිතා කරන මයික්ේ කෝල්ටි අනොත් ඒක වෙනස් වෙනවා. ඉතින් මම භාවිතා කරන්නේ Realtek මයික් එකක්. ඉතින් ඒකේ කෝල්ටි අනොත් තමයි මේ ඇහෙන්නේ ඔයගන්ට. ඉතින් මගේ වීඩියෝ එක හොඳ නම් මාව subscribe කරලා මගේ වීඩියෝ ලයික් එකක් දාලා යන්න යාළුවනේ. බොහොම ස්තුතියි සිරු දෙනාට.